අයිබෝන් අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අයිබෝන් සර් ඇත්තටම කාර්යබහුල වෙලාවක් මේ අපිත් එක්ක ඉන්න ටික වෙලාවෙත් ඔබතුමාට මං හිතන්නේ කෝල් දෙක තුනක් ආවා ඒ නිසා අපි කෙලින්ම වැඩේට ඇතුල් වෙමු අපි මේ කතා කරන්නේ ගොඩක් තරුණ තරුණියෝ ඉන්න මේ 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 කොවිඩ් ප්‍රශ්නේ නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම තමන්ගේ රැකිරක්ෂා ඒ වගේ දේවල් ගොඩක් කරගන්න බැරුව ඉදිරියට යන්න බැරුව ඉන්න පසුබිමක ඔබ වගේ කෙනෙක් ඒ කියන්නේ ස්ට්‍රෙස් එක දරා ගැනීමද වගකීමද රෙස්පොන්සිබිලිටි එකද මේ ඔක්කොම ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් එක්ක අපිට කතා කරන්න උවමනාව තිබ්බ නිසා තමයි අපි ඔබතුමාව තෝරගත්තේ අද අපේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න ඉස්සෙල්ලාම කතා කරමු නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ තියෙන තත්ත්වය අනුව මේ ස්ට්‍රෙස් එක කොහොමද ඔබතුමා දරාගන්නේ ඔව් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඇත්තටම අපි ගත්තොත් මේ විඩාව කියන එක සංසිඳවා ගන්න එක්තරා ප්‍රමාණයකදී මම උපයෝගී කරගන්න එක දෙයක් තමයි මේ ඉවසීම. දැන් ඔබ බැලුවොත් එහෙම මගේ දුරකථනයට ඊයේ දවසේ ඇතුළත ඇවිල්ලා තියෙනවා දුරකථන ඇමසුම් 512. හැබැයි මේ මේවෙන් මම හැම එකටම උත්තර දෙන්නෙත් නැහැ. මොකද අඳුරන්නේ නැති ඒවත් වෙනවා කතා කරන්න පුළුවන් ඒවට කතා කරනවා. නමුත් මගේ දුරකථනයට සේව් කරපු නම්බර්ස් නැත්තම් මගේ දුරකථනේ නම් කරලා තියෙන ඒවා අඳුනගත්ත නම්බර්ස් වලින් කෝල් ආවොත් මට ඒ වෙලාවේ ආන්සර් කරන්න බැරි වුණත් මම ඒවට ඒ යම්කිසි උත්තර දෙන්න පුළුවන් වෙලාවකදී කතා කරනවා නැත්නම් රැයට හරි මම මේක බලනකොට. හැබැයි මීට අමතරව WhatsApp එකටත් තව messages ගොඩක් එනවා SMS messages ගොඩක් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඇත්තටම අපි පුරුදු වෙන්න ඕන එක දෙයක් තමයි සමහර වෙලාවට මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කතා කරනකොට ඒ කතා කරනේ ජනතාව කතා කරනකොට බොහෝ වෙලාවට විඩාවත් එක්ක කේන්තියකුත් වෙනවා. හැබැයි ඒ කේන්තිය පාලනය කරගන්න මම උපයෝගී කරගන්නේ බොහෝ වෙලාවට මේ මම ඉගෙනගත්ත දේවල් උඩා කාලේ ඉඳලා ඉගෙනගත්ත දේවල් විශේෂයෙන්ම දහම් පාසල ඒ වගේම පාසල් අධ්‍යාපනය තුලින් මම බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා ඕනෑම මාධ්‍ය සාකච්ඡාවකට ගිහිල්ලා පොලිසියට බැනලා නැත්තම් පොලිසිය පතුරු ගහලවත් මගෙන් කේන්තියෙන් උත්තරයක් ගන්න බෑ. මුලදී මේ මේ මාධ්‍ය ක්ෂේත්‍රයට මම පිවිසෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට 2011 අවුරුද්දේ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඒ ක්ෂේත්‍රයට පිවිසෙනකොට නම් එහෙම තත්ත්වයක් තිබුණා. නමුත් දැන් නැහැ. ඒකට හේතුව මම ඉවසීම කියන එක පුදුම විදියට ප්‍රගුණ කලායි කාල පරිච්ඡේද තුල මම දැනගත්තා ඉවසන්නේ නැතුව යන්න ගියොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නෙමෙයි මොන ක්ෂේත්‍රයේවත් යන්න බෑ. මාධ්‍ය මාධ්‍ය වේදීන් ප්‍රශ්න අහන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නෙමෙයි, ඒවා ජනතාවගේ ප්‍රශ්න. ජනතාව ප්‍රශ්න අහන්නේ සමාජ ප්‍රශ්න. ඉතින් ජනතාව පොලිසියට බයිනෝයි කියලා මම ජනතාවට බයින්න ගියොත් හරියන්නේ නැහැ. ඒ ඒ ඒ බනින්න හේතු වෙච්ච කාරණා හොයලා බලලා ඒකට පිළියම් යොදන්නේ නැතුව ඒක නිසා සමාජ මාධ්‍ය ජාලාවල අද බැලුවොත් මට හොඳ කියන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම ඕනතරම් තියෙනවා සමාජ මාධ්‍ය ජාලාවල විවිධ දේවල්. දැන් මම මේ ඊයේ දැක්ක එක්තරා සමාජ මාධ්‍ය ජාලයක මම කරපු ප්‍රකාශයකට යටින් දාලා තියෙන කමෙන්ට් එකක්. අජිත් රෝණ කියන්නේ පාදඩ බල්ලෙක් කියලා දාලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේක අහග මේක දැකලා මම මේ කේන්ති යනවා නම් කවුද මේ කිව්වේ, මොකද්ද මේකේ ඇඩ්‍රස් එක, මොන WhatsApp එකෙන්ද මොන ඊමේල් එකෙන්ද, ඒවට මම හොයන්න යන්නේ නැහැ. ඒක ඉතින් ඒ අයගේ අයිතියක්. මම කියන හැම දෙයකටම අජිත් රෝණ ඉතාම හොඳයි, හොඳ මහත්මේ කියම නැත්නම් හැම එකටම heart එකක් දාලා love you කියලා දාලා මොකක් හරි එහෙම දාන්නේ නැහැ. සමාජයේ 100ක් ඉන්නවා නම් මම කියන දේවල් වලට 50ක් 60ක් දායි, තව 40ක් අනිත් පැත්තට දානවා. එක්කෙනෙක් අත මෙහෙම කරලා දානකොට අනිත් කට්ටිය අත අනිත් පැත්තට දායි. ඉතින් අපි මේක ප්‍රගුණ කරන්න ඕනේ. මම කියන්නේ මේ විඩා ඔක්කොටම ප්‍රගුණ කරන්න හොඳම දේ තමයි ඉවසීම කියන ගුණය. අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම දැන් අපි මේ පටන් ගත්තේ ඇත්තටම මේ මැද තැනකින්නේ. අපි පොඩ්ඩක් ආපස්සට ඇවිල්ලා බැලුවොත් එහෙම ඔබතුමාගේ ජීවිතයේ ඔබතුමාගේ රසවත් කතා ඇති, ඒ කියන්නේ පොලිසියට ඇවිල්ලා නීතිඥෙක් වෙලා ඊට පස්සේ ඔබතුමා වගේ 2011 මේ මාධ්‍යත් එක්ක හැප්පෙන. දැන් අපි උනත් දන්නවා අපි කෝල් කීයක් දෙනවද, මොකක් හරි සිද්ධියක් වුණොත් අපේ channel 8කින් 8 පාරකට කී දෙනෙක් කෝල් කරනවද කියලා අපිත් දන්නවා. ඉතින් ඒ වගේ තැනකට එනකන් මේ ජීවිත කාලේ ඔබතුමාට කියන්නේ පාසල් ජීවිතේ ඉඳලා ඉතාමත් විශාල ප්‍රමාණයක් අභියෝග එන්නේ නැති. අපි පොඩ්ඩක් ඒ
අතීතයට ගිහිල්ලා අපි ආයෙත් එමු කොහොමද ඔබතුමා මේ මේ තත්ත්වයට එන්නේ කියලා ඔව් අතරම ඉතින් දැන් මම මේ කොළඹ දිස්ත්‍රික්කෙම ඈත ටිකක් කෙළවරේ තියෙන ගම්මානයක් වන කොස්කම කණම්පැල්ල කියන ගමේ තමයි ඉපදුනේ මම මුලින්ම ගමේ ඉස්කෝලේට ගියේ ඊට පස්සේ මම කොළඹ ආනන්ද විද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණා ඒ වගේම මම ගමේ දහම් පාසලට ගියා ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ මම ලැබපු අත්දැකීම් තමයි මට උපකාරී වුණේ ජීවිතේ බොහෝ දේවල් ජය ගන්නට මොකද මම ඉපදුනේ කැලණිගඟ අයිනේ තියෙන ගමක එතකොට අපි නාන්න ගියේ කැලණිගඟට එතකොට එක කාලයකට අපිට ගගේ නාන්න යන්න හම්බෙන්නේ වතුර ගලනවා දැන් නම් එහෙම ගම් වතුර තත්වයක් නැහැ ඊට පස්සේ අපේ ගමට අල්ලපු ගම තමයි පූගොඩ කියන්නේ ඒක තමයි නගරය හැබැයි නගරයට යන්න ඕනේ ඔරුවෙන් ඒ කාලේ අදනම් පාලමක් තියෙනවා ගඟට ගිහිල්ලා ගඟේ ඔරුවෙන් තමයි යහපැත්තට යන්න ඕනේ ඉතින් මේවත් එක්ක අපිට සමහර වෙලාවට එතකොට අනිත් පැත්තට එනවනම් ගමට බස් එක තිබුණේ දවසකට හතර පාරක් විතර ඉතුරු ටික පයින් එන්න ඕනේ කොහටද පයින් එන්න ඕනේ කොස්කම හන්දියට මේ ගමේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඉතින් මම බොහෝ වෙලාවට ඉස්කෝලේට යනකොට මේ ඒ කිලෝමීටර් 3 උදේට පයින් ඇවිල්ලා තමයි කොස්කම හන්දියට ඇවිල්ලා බස් එකට නගින්නේ ආපහු අවසර බැලලත් මම යනකොට බස් එක ගිහිල්ලා බස් එක තියෙන දවසකට 3 පාරක් විතර අවිස්සාවේල්ල ඉඳලා එන පයින් යන්නේ. ඉතින් මේ මේවත් එක්ක ජීවිතේ බොහෝ අභියෝග ජය ගන්න. සමහර අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ඒ විදිහටම ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක දැනුණා. එතකොට මම උසස් පෙළ විෂයන් හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. මගේ ප්‍රාර්ථනාව තිබුණේ මගේ අපේක්ෂාව වුණේ වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් මම පළවෙනි පාර උසස් පෙළ විභාගයට ලිව්වාම මට වෛද්‍යවරයෙක් වෙන්න තියා මට දන්ත වෛද්‍යවරයෙක් වෙන්නවත් ලකුණු මදි වුණා. ඉතින් මම දෙවෙනි වතාවටත් උසස් පෙළ විභාගයට ලිව්වා ඒත් මදි වුණා. යන්තම් කොළඹ විශ්වවිද්‍යාලයට වගේ තේරෙන්න අවස්ථාව ලැබුණා BSc උපාධියක් සඳහා. නමුත් ඊට පස්සේ ඒ කාලේ තිබිච්ච තත්ත්වය අනුව විශ්වවිද්‍යාල වහලා තිබුණේ රටේ තිබිච්ච භීෂණකාරී තත්ත්වයත් එක්ක. ඒ නිසා මම පොලිසියට බැඳුණා. පොලිසියට බැඳුණා මම අර උපාධිය අයින් කරලා මට දැන් වැඩක් නැහැ පොලිස් නිලධාරියෙක් හැටියට විද්‍යා උපාධියක් හදාරන එක කියලා මට හිතුණා. නමුත් ඒක වැදගත් තියෙනවා ඒක මට හදාර ගන්න පුළුවන් වුණා නම් ඒ නිසා මම නීති ඉගෙන ගන්න ඕනේ කියලා තීරණය කළා. නීති ඉගෙන ගන්න ඒ කාලේ තිබුණේ අවස්ථා දෙකයි. එකක් තමයි කොළඹ එකක් තමයි නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ඕනේ උසස් පෙළ සුසුකම් වලින් අනිත් එක තමයි විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න ඕනේ අද වගේ පාසුකම් තිබුණේ නැහැ එතකොට එහෙම ඇතුළත් වෙන්න ඇතුළත් වීම විභාගයකට ලියන්න ඕනේ මම පළවෙනි වතාවට මේ විභාගයට ලිව්වා විවෘත විශ්වවිද්‍යාලේ ෆේල් වුණා ඊට පස්සේ ඒ අවුරුද්දෙම තිබිච්ච නීති විද්‍යාල විභාගයට ලිව්වා ෆේල් වුණා ඊට පස්සේ ඊළඟ අවුරුද්දෙ තිබිච්ච විවෘත විශ්වවිද්‍යාලේ විභාගයට ලිව්වා ෆේල් වුණා ඊට පස්සේ ඒ අවුරුද්දෙ තිබිච්ච නීති විද්‍යාල විභාගයට ලිව්වා ෆේල් වුණා ඊළඟ අවුරුද්ද මොනවත් කරේ නැහැ ඊළඟ අවුරුද්ද ආයෙ ලිව්වා ෆේල් වුණා දෙකටම ලිව්වා ෆේල් වුණා ආයෙත් අවුරුද්දක් කරේ නැහැ ඊළඟ අවුරුද්දෙ ලිව්වා ෆේල් වුණා මෙහෙම ලියලා 10 වෙනි වතාවට තමයි මට අවස්ථාවක් ලැබුණේ 10 වෙනි වතාවට තමයි විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න LLB උපාධියට ඒකෙත් ඒ LLB උපාධිය කරන අතරතුර මට රට යන්න අවස්ථා දෙකක් උදා වුණා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ඒත් ඒක අවුරුද්දක් ෆේල් වුණා නමුත් LLB උපාධිය කම්ප්ලීට් කරා ඊට පස්සේ නීති විද්‍යාලයට ඇතුළත් වුණා ඒකෙත් ඒක අවුරුද්දක් ෆේල් වුණා නීති විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරා ඊට පස්සේ මම පශ්චාත් උපාධිය ආධාරණ අවස්ථාවේ නැවත හයිටි රාජ්‍යයට යන්න වුණා මට නීතිය පිළිබඳ LLM උපාධිය ඒත් ඒක අවුරුද්දක් ෆේල් වුණා ඒත් මම ජයග්‍රහණය කරා ඉතින් ඒක නිසා මේ ජීවිතේ මට ලැබිච්ච අත්දැකීම් අන්නරය මේවත් එක්ක තමයි මට පුළුවන් වුණේ මම එරාවුර් සහකාර පොලිස් අධිකාරීවරයා හැටියට කටයුතු කළේ 2000 අවුරුද්දේදී LTT ත්‍රස්තවාදීන් විසින් 2000 සැප්තැම්බර් 30 වෙනිදා මම ගමන් කරපු රතපෙලට ප්‍රහාරයක් එල්ල කරා ඒකේ 13 දෙනෙක් මිය ගියා ඒ වගේම තුවාල ලැබුවා ඒ අවස්ථාවේදී මම බේරුණේ ඒක ඒක හාස්කමකට වගේ ඉතින් මේ ජීවිතේ මම ලැබපු මේ අත්දැකීම් මොකද අපි හැමදේම අපි හිතන දේ විදිහට මිශ්‍ර වෙන්නේ නැහැ අපි හිතන අපිට අභියෝග තියෙනවා අපි බලාපොරොත්තු වෙන අභියෝග වලට වඩා තවත් අභියෝග වලට අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙනවා ඉතින් මෙන්න මේවත් එක්ක දීර්ඝ කාලයක් පොලිසිය රාජකාරී කරනකොට තමයි මට අවබෝධ වුණේ මේ හැම දෙයකටම ජය වගේම
පරාජයට මුහුණ දීගෙන තමයි ඉදිරියට යන්නෙන්නේ අපි එළියට පය එළියට තියෙන පය මල්යහනාවක් නෙමෙයි ඒක ASCII වලවල් තියෙන්න පුළුවන් පාර කැඩිච්ච තැන් තියෙන්න පුළුවන් ඒව ජය අරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ හැබැයි අභියෝග වලට මුහුණ දීපු තරමට අපේ ජයග්‍රහණයේ මාවත ලස්සන मिनसुंटेगा पॉजिटिव ගන්නත් පුළුවන් සමහර කට්ටිය රණ්ඩුවට එන්නත් පුළුවන් සමහර කට්ටිය වෙන වෙන දේවල් කියන්නත් පුළුවන් දැන් මේ යන්නේ හිතේ එකක් තියාගෙන දැන් මේක තමයි අපි අපි කියන්නේ මේක තමයි උනේ කියන කාරණෙත් එතනට ගියාම එනවා නිකන් ඇත්තටම ගත්තොත් අපි දන්නවනේ අපිත් ওই මාත් සාකච්ඡාවල ඉඳන් ඉන්නවා එතකොට අපි අහන ප්‍රශ්න අපි දන්නවා එතකොට ඒ ඒ ඒ චැලෙන්ජ් එක කියන්නේ මේක වෙන එකක් නේ ඒ කියන්නේ හැමෝටම ওই දේ කරන්න බෑ කියන්නේ ඔබතුමා කිව්වා වගේ සමහර කට්ටියට තරහ යනවා සමහර කට්ටිය ගණන් ගන්න නැතු ඉන්නවා සමහර කට්ටිය නැගිටලා යනවා ඒ වගේ අවස්ථාවක ඔබතුමාට එහෙම කරන්න බෑ මොකද ඔබතුමා පොලිස් නිලධාරියෙක් රාජ්‍ය සේවකයෙක් රජය වෙනුවෙන් පෙනෙන්න කෙනෙක්. ඒ චැලෙන්ජ් එක කොහොමද ඔබතුමා බාරගන්නේ? ඔව් ඒක ඒකට කාරණා දෙකක් තියෙනවා. ඒකට බලපාන ප්‍රධාන කාරණා දෙක තමයි එකක් තමයි දැනුම. දැන් සාමාන්‍ය විදිහට ගර්ගන අපිට කිසිම දෙයක් නැතුව අපි මාධ්‍ය සාකච්ඡාවකට මේ વિષය ගැන පුළුල් පරාසයකින් යුතුව දන්නේ නැතුව මාධ්‍ය ගාවට ගිහිල්ලා වාඩි වෙන්න හොඳ නැහැ. සමහර අය හිතනවා ඇති මේ මාධ්‍ය ප්‍රකාශ කිව්වම හරිම ලේසි දෙයක්නේ කොණ්ඩෙ ටිකක් පීරලා ඕන්නම් මේකප් එකක් දාගෙන ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඔය ඕනේ ආන දෙයකට උත්තර දීලා එන්නනේ කියලා. සමහර වෙලාවට ඒකෙන් පොලිසියත් නැති වෙන්න පුළුවන්. සමහර ලාවට රජයටත් අපහසුතාවයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නඩුවක් වැටෙන්නත් පුළුවන්. ඉතින් මේක හරි අමාරු දෙයක්. මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකදී ලයිව් නැති වුණා මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා කියන එක මිනිස්සුන්ට පේන්නේ නම් මේ කැමරාවක් තියෙනවා එක්කෙනෙක් කතා කරනවා යනවා ලස්සනට කියලා නෑ ඒවට උත්තර දෙන්න සමාන වෙලාවට තත්පරයකින් 10න් එකදී උත්තරයක් දෙන්න ඕනේ ඔබ ඇහුවොත් මගෙන් මේ වෙලාවේදී අහවල් x කියන සැකකාරය අත්අඩංගුවට ගන්නවද නැද්ද මාධ්‍ය ප්‍රකාශකතුමනි කියලා දැන් රටේ ජනතාව මේ සැකකාරය අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මොහු වරද කරපු කෙනෙක් නමුත් අපිට ඒක හොයාගන්න විදියක් නැහැ මෙයා කොහෙ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ මම කිව්වොත් ඔව් අපි අත්අඩංගුවට ගන්නවා කියලා ඔබ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි තව කොච්චර වෙලාවක් ඇතුළත අත්අඩංගුවට ගනීද කියලා ඔබ අහනවා එතකොට මට කියන්න බෑ අපි තව මාසයක් ඇයි දෙකක් ඇයි කාලේ කියන්න බෑ කිව්වොත් එහෙම බෑ එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි උත්තරයක් දෙන්න දැනගන්න ඕනේ ඔබ 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 ඉස්සරහදී අහන්න තියෙන ප්‍රශ්නටත් එක තමයි අපි උත්තරයක් දෙන්න ඕනේ එහෙම අහන්න නම් දැනුම තියෙන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ ඒවට සහභාගී වෙනකොට අපිට තියෙන්න ඕනේ මේ විෂය ගැන දැනුමක් ඒ විෂයට සම්බන්ධිත විෂයන් ගැන දැනුමක් දැන් මම ගත්තොත් එහෙම බොහෝ අවස්ථාවලදී මම නීතිය ගැන බොහෝ දුරට මම ඉගෙනගෙන තියෙනවා ගොඩක් අපේ රටේ නීති ක්ෂේත්‍රය ගැන නීති ගැන අනපනත් ගැන නඩු තීන්දු ගැන ඉතින් මට ප්‍රශ්නයක් ඇහුවොත් සාමාන්‍ය විදියට උත්තර දෙන්න බැයි නම් මම නඩුවකින් හරි උත්තර දෙනවා ඒක ඒක තමයි මගේ 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 සම්ප්‍රදාය මම ඉගෙනගත්ත දේ මීට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මට හිතෙන්නේ 7කට විතර ඉස්සෙල්ලා ලංකාවේ BBC ප්‍රවෘත්ති සේවයේ හිටපු මාධ්‍යවේදියා තමයි චාල්ස් හැවලන් චාල්ස් හැවලන් මගේ හොඳ මිත්‍රයෙක් බවට පත් වුණා ඔහු දැන් නැහැ මේ ඒ යුද්ධේ තියෙන කාලෙත් එක්ක අවසාන කාලය 2012 වගේ වර්ෂයේ වෙනකල් මට මතක විදියට හිටියා ලංකාවේ BBC මාධ්‍යවේදියා එක්තරා අවස්ථාවකදී මහු ඇහුවා මගෙන් ප්‍රශ්නයක් මිස්ටර් මීඩියා ස්පෝක්ස්මන් 12 යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් හැව් බීන් බ්‍රූටලි ඇසෝල්ටඩ් බයි ది පොලිස් සෝ වට් ආර් යූ ගෝයින් ටු ඩූ කියලා එහෙම තමයි ඇහුවේ මොනවද උඹ ඊළඟට ගන්න ඇක්ෂන් කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 12කට ගහලා දැන් ඇත්තටම ඒ කඳුළු ගෑස් ප්‍රහාරයක් සිද්ධ වුණා ඉතින් මම ඒකට උත්තර දෙනකොට මම කිව්වා ඒ අවස්ථාවේදී it was a illegal public approach so they were trying to enter the high security zone ඒ දවස්වල තිබුණ අධි ආරක්ෂිත කලාපය කියලා ඉතින් ඒ අවස්ථාවේදී the police were compelled to use tear gas but again they were trying to enter the high security zone so we were compelled to use
බැටන් චාර්ජ් කියලා. එහෙම එහෙම තමයි අපි කිව්වේ. මම කිව්වේ ඉතින් දැන් මෙයා තව 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 ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට මම එකපාරටම කිව්වා දැන් මම දන්නවා මේ ප්‍රශ්න අහන එකෙන් මට ගැලවෙන්නත් විදිහක් නැහැ. මම කිව්වා ඒ වෙලාවේදී the police officers have acted in terms of the provisions of the chapter 18 of the criminal procedure code act number 15 of 1979 kill එතකොට එයා කිව්වා අන්තිමට thank you very much mr media spokesman කියලා. එතනින් යාට යාට අහන්න දෙයක් තිබුණේ නැහැ. මම නීතිය වගන්තියක් එතෙන්ට දැම්මා. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්න නැත්නම් රජයේ ඉහළ තනතුරක් දරන්න විධායක ශ්‍රේණියේ තනතුරක් දරන්න වෙනවා නම් එනකට යනවා නම් දැනුම කියන එක තියෙන්න ඕනේ. දැනුම නිකම් ලබා ගන්න බෑ. දැනුම කවුරු හරි හිතනවා නම් දැනුම අපිට ඉබේ ලැබෙනවායි කියලා එක බොරුවක්. කවුරු හරි කියනවා නම් වයසට යනකොට දැනුම ලැබෙනවා කියලා ඒකත් බොරුවක්. කවුරු හරි කියනවා නම් අපිට දැනුම ලැබෙනවායි කියලා තනතුරු ලැබෙනකොට ඒකත් බොරුවක්. ඔබ ඔබ සහායක ප්‍රවෘත්ති නිවේදකයෙක් ඊට පස්සේ ඔබ අලමනාකාරවරයෙක් ඔබ සිරස ආයතනයේ ඩිරෙක්ටරවරයෙක් කැඩියට කටයුතු කරනවා කියලා එහෙම උඩට ආවට ඔබේ තනතුර වැඩි වුණාට නැත්තම් මම පොලිස් අධිකාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී නියෝජ්‍ය පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වුණා කියලා මගේ තනතුර වැඩි වුණාට දැනුම වැඩි වෙන්නේ නැහැ. දැනුම වැඩි වෙන්න නම් දැනුම හොයාගෙන අපි යන්න ඕනේ, කියවන්න ඕනේ, දැනුම එකතු කර ගන්න ඕනේ, ටීවී එක බලන්න ඕනේ, අන්තර්ජාලයට ගොඩ වෙන්න ඕනේ. එහෙම තමයි දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් අලෙවිනිම දේ තමයි මේ වගේ අවස්ථා මේ වගේ ඒවට මුහුණ දෙනකොට අනාගත නායකයෝ වෙන්න ඉන්න කට්ටිය දැනුම කියන එක ලබා ගන්න ඕනේ. දැනුම කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා knowledge is a weapon කියලා. දැනුම කියන්නේ ආයුධයක්. ආයුධයකින් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඕනෑම කෙනෙක්ව පාලනය කරන්න පුළුවන්. ආයුධයක් ළඟ තියෙනකොට හොරු මංකොල්ලකාරයෝ ළඟට එන්නේ නැහැ. තරහකාරයෝ ළඟට එන්නේ නැහැ. දැනුම තියෙන කෙනත් එහෙමයි. දැනුම තියෙන කෙනෙක් ගාවට අවුරුත් එන්නේ නැහැ. ඊළඟට දැනුම කියන්නේ knowledge is an ornament. දැනුම කියන්නේ ආයුධයක්. දැනුම කියන්නේ ආභරණයක්. ආභරණයක් කියලා කිව්වහම දැන් ඔබ ගත්තොත් එහෙම මම දැන් මේ නම් මගේ අත නිකන් තියෙන්නේ මගේ අතේ ලොකු පවුම් 25ක තියෙන බ්‍රේස්ලට් එකක් දාලා තිබුණොත් මං කමරයක් වගේ චේන් එකක් දාලා හිටියොත් මං කනට ලොකු කරාබු දෙකක් දාලා හිටියොත් පිරිමියෙක් වගේ පිරිමියෙක් වුණත් කවුරුත් මන් දිහා බලයි මම දිහා බලන්නේ මගේ ලස්සනට නෙමෙයි මම දිහා බලන්නේ අර මම දාලා තියෙන ආභරණ වලට කාන්තාවක් වුණත් එහෙමයි ලොකු කරත්තරෝද දෙකක් වගේ තෝඩු දෙකක් දාලා කාන්තාවක් આવුත් බලයි ලිප්ස්ටික් ගාලා ඒ වගේ ෆේෂල් එකක් දාලා આવුත් ලොකු කොණ්ඩයක් දාලා આવුත් බලයි ඇයි ඒ බලන්නේ ඒක ආභරණයක් ඉඳා ඉතින් ඒක නිසා දැනුම තියෙන කෙනා ආයුධයක් ළඟ තියාගන්න ඉන්නේ කෙනෙක් වගේ වගේම දැනුම තියෙන එක්කෙනා ආභරණයක් දාපු එක්කෙනෙක් වගේ හැමෝම එයා දිහා බලනවා ඊළඟට තමයි knowledge is power දැනුම කියන්නේ බලය බලය යම් කිසි කෙනෙක්ට දැනුම තියෙනවා නම් ඔහු බලවන්තයෙක් වෙනවා. ඔහු ළඟට එන්න කට්ටිය අකමැති. මොකක් හරි කිව්වත් අනිත් පැත්තට මොනවත් කියන්න යන්නේ නැහැ. අනිත් පැත්තට ඊළඟ උත්තරේ මොකක් වෙයිද දන්නේ නැති නිසා. ඒක නිසා අනාගත නායකයෝ වෙන්න ඉන්න කට්ටිය දැනුම ලබා ගන්න ඕනේ. හැබැයි දැනුම ලබා ගත්තට විතරක් මදි. දැනුම ලබාගෙන ඒ දැනුම හැම වෙලේම අනිත් පැත්තටපත් වෙන්න ඕනේ. කුසලතාවයක් ඇති කර ගන්න ඕනේ ඒවට අපි කියන ස්කිල්ස් කියලා එකකින් ඒක තමයි අපි ප්‍රගුණ කරන්නේ ඊළඟට ඒකෙන් පස්සේ තමුගේ ආකල්පමය වෙනසක් සිදු කර ගන්න ඕනේ ඉස්සෙල්ලා තිබිච්ච විදියටම හිතන්නේ නැතුව අලුත් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනේ රටේම ජනතාව යම්කිසි අවස්ථාවකදී හිතනවා නම් අවස්ථාවකදී හිතනවා නම් පොලිසිය කරපු ක්‍රියාදාමයක් වැරදි කියලා මම කීයටවත් ඒක හරි වුණා ඒ වෙලාවේ ඒ ක්‍රියාදාමය ජනතාවගේ පැත්තේ ඉඳලා විස්තර කරනවා මිසක් ජනතාව කියන දෙයට පටහැනිව වෙනත් දෙයක් කියන්න ගියොත් ඒ ජනතාව මම කියන එක පිළිගන්නේ නැහැ. ඒක ඒ වෙලාවට විතරක් නෙමෙයි ඉදිරියේදී මම කරන මාධ්‍ය ප්‍රකාශ වලටත් බලපානවා. ඒ නිසා හැම වෙලාවෙම දැනුම කුසලතා ආකල්ප තියෙන්න ඕනේ, අධ්‍යක්ීම් තියෙන්න ඕනේ. ඒවත් එක තමයි ඔය ඔබ කියපු විදියට ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්වත් නෙමෙයි ඔබතුමා ඔබගේ දරුවන්ට තාත්තා කෙනෙක් ඒ වගේම ඔබගේ භාර්යාවට සැමියෙක්
දැන් මේ කාරණය කොහොමද දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් 8 5 ජොබ් තියෙනවා ඊට අමතරව පොඩ්ඩක් ඔය ඊට වඩා වැඩි පැය 12 10 13 16 ජොබ් තියෙනවා ඔබතුමාට එහෙම එකක් නැහැ අපි පාන්දර 4ටත් කෝල් කරනවා මහරජාමෙත් කෝල් කරනවා වෙලාවක් කලාවක් නැහැ ඒ කියන්නේ මොනවා වෙනවද කියලා දන්නේ නැති නිසා දැන් මේකත් එක්ක පළවෙනි කාරණය ඔබතුමා පෞල් ජීවිතේ කොහොමද බැලන්ස් කරන්නේ එතනින් පටන් ගමුකෝ ඕනේ අතරම ඉතින් ඒක මුල්ම කාලේ නම් එක්තරා අසීරු කාරණයක් ඒ කාලේ මගේ දුවයි පුතයි පුංචි 2011 වගේ අවුරුද්දේදී ඒගොල්ලෝ ගෙදර කෑ ගන්නවා ප්‍රශ්න ගොඩක් තිබුණා ඉතින් ඒ වගේම කෝල් එනවා ඒකම මේ වොයිස් කට් දෙනවා ඒවා ගොඩක් ප්‍රශ්න තිබුණා දැන් මේ වොයිස් කට් දෙනවා කිව්වහම මේක ඇහෙන්නේ මිහිරි ගීත ගායනා නෙමෙයිනේ ඇහෙන්නේ මේ අවස්ථාවේදී අහවල් තැන මනුෂ්‍ය ඝාතනයක් සිදු විය ඇත පිහියෙන් කපා ඇත මොහු මිය ගොස් ඇත සැකකරුවන් දෙදෙනෙක් අතරඟුටගෙන ඇත පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත ඌවගේ දේවල් තමයි ඇහෙන්නේ තව තැනකදී ඇහෙනවා අනතුරක් සිදු විය ඇත දෙදෙනෙක් එම ස්ථානයේ මිය ගොස් ඇත ඉතින් මේ වගේ දේවල් තමයි හැම වෙලේම ඇහෙන්නේ හැබැයි මේ මුල් කාලේ එහෙම වුණාට ඒගොල්ලොනොත් පුරුදුනා ඒවට අනුගත වෙලා කටයුතු කරන්න ඉතින් මම ඒගොල්ලන්ට කියලා දුන්නා මගේ බිරිඳටත් දරුවන්ටත් මේ තියෙන රැකියාවේ තියෙන ස්වરૂපය මොකද මම මම කතා කරනවා කියන්නේ මුළු පොලිසිය වෙනුවෙන්ම කතා කරන්නේ ඉතින් ප්‍රතිරූපය පොලිසිය ගැන මිනිස්සුන්ගේ තියෙන මතය මේවා ගැන කියලා දුන්නා ඒක ඒක ඒගොල්ලෝ තේරුම් ගත්තා දැන් වෙනකොට නම් ඒක ඒක gedara සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා මොකද මේ අවුරුදු 10ක් විතර කාලයක් තිස්සේ මම මේ හතරවෙනි වතාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට පත් වුනේ විවිධ මේ අවුරුදු 10ක තුල අවස්ථා දෙක තුනකදී මම නැතුව හිටියා ආයෙත් පත් වුණා නැවතත් පත් වුණා ඉතින් කොරෝනා කාලේ කොවිඩ් කාලේ පත් වුණා ඉතින් මෙවැනි අවස්ථා ඇති වෙනවා ඉතින් කෙසේ වෙතත් මේ සෑම අවස්ථාවකදීම මම හැම වෙලාවෙම ගෙදරට තියෙන මගේ සමහර යුතුයකම් මං අතින් බහැර වෙන්නේ නැති බහැර වෙන්නේ නැති ඒ වුණත් මට පුළුවන් ප්‍රමාණකින් ඉෂ්ට කරා දැන් අදටත් එහෙමයි අදටත් මම උදේට නැගිටින්නේ පාන්දර 4:00 ඔබ විශ්වාස කරන්න මේ ඔක්තෝබර් මාසේ 4වෙනිදායන් පස්සේ එතකොට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාස 8ක් වෙනවා ඔක්තෝබර් මාසේ 4වෙනිදායන් පස්සේ මේ අද දවස මේ වෙනකල් කිසිම දවසක එක දවසක්වත් එකමක දවසක් වන්න නිඳ ගියා පාන්දර 4:00 5 මේ කාලය තුලින් පස්සේ මම නැගිටලා නැහැ රෑ කීයට නිදාගත්තත් මොන ගමනක් ගියත් කොහෙ ගියත් ඒ වෙලාවට මම නැගිටිනවා ඒ නැගිටලා ඔබට 5:00 5:45 වෙනකොට වොයිස් කට්ස් නැත්තම් හඬපට ලබා දෙනවා FM නාලිකාවලට රූපවාහිනිය ආයතනවලට හැබැයි වෙන්දට වඩා යම් ලේසියක් තියෙනවා මේ වෙනකොට මම WhatsApp group එකක් create කරලා තියෙනවා තොරතුරක් ආවට පස්සේ අර ඉස්සර වගේ සිරස FM එකට එකයි ES FM එකට එකයි එහෙම දෙන්න ඕනේ නැහැ මේක සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් මම voice card දෙක දෙනවා එකම වෙලාවේ හැම මාධ්‍ය ආයතනයකටම මේක බෙදා හැරෙනවා තාක්ෂණික උපරිම වශයෙන් ලබා ගන්න නිසා එදා මාධ්‍ය භූමිකාවට වඩා අද මාධ්‍ය භූමිකාව යම් ප්‍රමාණයකට සරලයි ප්‍රශ්න වැඩි උත්තර දෙන්න තියෙන ප්‍රමාණය වැඩි හැබැයි දුරකථනයේ කණේ ගහගෙන ඉන්න ප්‍රමාණය එදාට වඩා අඩුයි එදාට වඩා අඩුයි මොකද එකට ලංකාවේ මාධ්‍ය ආයතන 80කට විතර එකවර වොයිස් කට් එක යනවා පත්තරද වෙබ්සයිට්ද ගුවන් විදුලිද රූපවාහිනියද කොටම යනවා ඉතින් ඒක යම් සහනයක් තියෙනවා ඒක තමයි ඉතින් මම හැලගාගෙන තියෙන්නේ ගෙදර ඉතින් දැන් අදත් එමය මේ අද ඉරිදා දවස මම අද ගෙදරින් පිට අද උදේ පාන්දරම මම නැගිට්ටේ උදේ පාන්දර 4:45ට විතර ඊට පස්සේ නැගිටලා මම ආපු රිපෝර්ට්ස් ටික බලලා ඒ ප්‍රදේශවල වොයිස් කට් නැවත කතා කරලා 5:00 ඉඳලා 6:00 කාල වෙනකල් වොයිස් කට් දෙන්න පටන් ගත්තා ඒවා ඔබට එන්න ඇති ඊට පස්සේ 6:00 කාලට මම මුහුණ ඒ පිරිසුදු කරගෙන ඊට පස්සේ නැවත ඇඳුම යුනිෆෝම් එක ඇඳගත්තා 7 වෙනකොට ඇවිල්ලා මගේ මේ නිවසට ආවා රූපවාහිනි මිත්‍රයෝ ඒ ඇවිල්ලා මගේ රූපවාහිනි කැමරා කට්ටික ගත්තා ඒ අරගෙන ඉවරනකොට 7:20යි 7:20ට මම ගෙදරින් පිටත් වුණා උදේ 8ට ජාතික රූපවාහිනී වැඩසටහනක් තිබුණා ඒකට සහභාගී වුණා ඒක ඉවර වෙලා තව රෙකෝඩින් එකක් තිබුණා ඒකට සහභාගී වුණා ඊට පස්සේ ආයි දවල් 11:00 මාට
වැඩසටහනක් තිබුණා. ඒකට සහභාගී වුණා. ඒක ඉවර වෙලා නැවත වෙසක් වලට රෙකෝඩින් එකක් තිබුණා. ඒකට සහභාගී වුණා. ඒකට ඉවරලා ගෙදරට එනකොට 2:35 දවල් ආහාරය ගත්තා. ඊට පස්සේ ඔබේ මේ වැඩසටහනට දැන් නිවසේ ඉඳලා සහභාගී වෙනවා. දැන් මේක ඉවර වුණාට පස්සේ තවත් තියෙනවා වැඩසටහන. ඉතින් එතකොට ආයි රැයට අද දවස තුල ආපු මේ නිවුස් ඔක්කොම විශ්ලේෂණය කරලා මේ මගේ ගාව තියෙන මේ පොතේ ඒකේ මම ලියා ගන්නවා. මේ තියෙන්නේ පොත. ඒ වගේම මේ තියෙන්නේ ටැබ් එක. ඇබ්බෙකට අතුලත් කරගන්නවා. අතුලත් කරගෙන ආයි හෙට උදේට දෙන්න ඕන. ඉතින් මේ විතරක් නෙමෙයි. දැන් මේ අතරතුර මම පොලිස් නීති කොට්ටාෂේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ නීති කොට්ටාෂේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙන නිසාම මට තියෙනවා ගොඩක්. ඔබට පේනවා ඇති මේ මගේ අතේ තියෙන ෆයිල් මිටිය. මේ ෆයිල් මිටිය මම හෙට වෙනකොට බලලා ඉවර කරන්න ඕනේ. මගේ ඔෆිස් එකෙන් තව ටිකක් ගේනවා. මේවා ඔක්කොගෙම තියෙන්නේ නීති කටයුතු. මේවා නිකන් බලන්න බෑ. මේවා මම දෙන උපදෙස් වැරදුනොත් එහෙම සැකකාරිය නිදහස් වෙනවා. වැරදි උපදේශක් දුන්නොත් එහෙම සමහර වෙලාවට මට විරුද්ධව පොලිසියට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු දානවා. අපි අත්අඩංගුවට ගත්තා කියලා. මේකේ මම උපදෙස් දෙන්න ඕනේ මියාව අත්අඩංගුවට ගන්න. මියාව අත්අඩංගුවට ගන්න බෑ. මේ වගන්ති යටතේ නඩු දාන්න කියලා. ඉතින් මේ ෆයිල් ගොඩ කියවන්න ඕනේ. ආයි හෙටත් මේ වගේ ෆයිල් ගොඩක් කියනවා. ඉතින් දැන් මේවා ඉවර වෙලා ඒවා ඒවට වෙලා වැය කරනවා. ඒ අතරතුර මට ස්ථානාධිපතිවරු පොලිසියල කතා කරනවා. සර් අපි මේ එක්කෙනා ඇල්ලුවා අපිට උසාවි දාන්න ඕනේ මොන වගන්ති යටතේ දාන්නේ මෙයා මේවා කරලා තියෙන්නේ කියලා. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරු කතා කරනවා අපේ මෙහෙම සිද්ධියක් වුණා අපි වෙඩි තැබීමක් කරා මේ මෙහෙම වුණා අපි මෙච්චර කට්ටිය ඇල්ලුවා අපි ඔය යට කරගෙන යන්න ගියා අපි අහවලා අතඩංගුවට ගත්තා. ඉතින් මේවත් අහගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ජීවිතේ මිනිස්සුන්ට සමහර වෙලාවට අපිව දැක්කට රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ඇහෙනකොට දැක්කට අපි බොහොම සරලව මේවා කියනවා කියලා මේක අභ්‍යන්තරේ පොයට නිමාඩු කියලා නැහැ ඉරිදට නිමාඩු කියලා නැහැ අසනීපයකට නිමාඩු කියලා නැහැ. සමහර වෙලාවට ඔළුව කැක්කුම හැදෙනවා සමහර වෙලාවට එම්බ්‍රිස්සාව හැදෙනවා. ඒවා මොනවා හැදුනත් ඒ වට ඉගුරු කොත්ත මල්ලි ටිකක් බීලා මම බොහෝ විට බටහිර බෙහෙත් නම් බොන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් බීලා නැවත නැවත මේවත් එක්ක ඉන්නවා. ඉතින් මේ 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 අභියෝග ජීවිතය අපි ගෙනියන්න ඕනේ. මොකද අපි මේ තරුණ නායකයෝ වෙන්න අයට කියන්න ඕන එක දෙයක් තමයි එකක් තමයි අපි අපේ රටට ආදරය කරන්න ඕනේ. ඒ වගේම අපේ ආයතනයට ආදරය කරන්න ඕනේ. අපි රට හෙලා දැකලා අපේ ආයතනේ අපි ඒකට කමන්නේ නැහැ. මම වැඩ කරන්නේ පවිත්‍රතා සේවයක. ඒකෙන් කරන්නේ කුණු එකතු කරන එක. හැබැයි ඒක මගේ ආයතන. මම වැඩ කරන්නේ වැසිකිලි හොදන්න බාර ගන්න තියෙන කොන්ත්‍රාත් සමාගමක. වැසිකිලි හොදන එක. හැබැයි ඒක මගේ ආයතන. ඒක නිසා අපි රටටත් අපේ ආයතනයටත් ආදරය කරන්න ඕනේ. ඒක නිසා මම මගේ ආයතනේ පොලිසිය මම පොලිසියට ආදරය කරනවා. පොලිස් නිලැඳුමට ආදරය කරනවා. ඉතින් ඒ අනුව තමයි දවස ගෙවෙන්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් එතනින් එන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා ඔය කරගෙන යද්දි ඒ කියන්නේ නෙගටිවිටි එක කියන්නේ ඍණාත්මක බව තියෙන දේවල් ගොඩක් එදිනෙදා හම්බෙන්න වෙනවා. එකක් වෙන්න පුළුවන් ඔබතුමා ඔය කරන සේවයත් එක්ක ඔබතුමාට අපිට පුළුවන් ආකාරයෙන් අපි කතා කරමු. ප්‍රෙෂර් එකක් එන්න පුළුවන් ඉහළ නිල තලයකින් හෝ වෙනත් මොනෑම ආකාරයකින්. ඊට පස්සේ නෙගටිවිටි එකක් එන්න පුළුවන් අර අපි කලින් කතා කරා වගේ අහන ප්‍රශ්න වලින්. එතකොට ඔක්කිය වගේ ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්. මේ නෙගටිවිටි එක බැලන්ස් කරන්න ඕනේ. ඔව් ඇත්තටම දැන් සමහර අවස්ථාවලදී එහෙම ඒවා නැතුවම නොවේ. දැන් උදාහරණයක් ඇටියට අපි සමහර අවස්ථාවලදී යම් යම් දේවල් ප්‍රකාශ කරන්න කියලා අපේ සහෝදර පොලිස් නදාරින් අපිට කියනවා. ඒ වගේම මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. හැබැයි ඒ වගේ වෙලාවල්වලදී මේවා රටේ ජාතික ආර්ථිකයට රටේ ජාතික ආරක්ෂාවට මිනිස්සුන්ගේ පැවැත්මට බලපාන දේවල්. එතකොට ඒවා ඒනයින්ම ප්‍රකාශ කිරීම ගැන දෙවරක් හිතන්න ඕනේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා යම් කරුණක් ඒ විදියටම ප්‍රකාශ කරන්න ගියොත් සමහර අවස්ථාවලදී දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් පොලිස් වෙඩි තැබීමක් වෙලා තියෙනවා. මේ පොලිස් වෙඩි තැබීමේදී පොලිස් නදාරීන් කියනවා එක්තරා විදියකට මේ වෙඩි තැබීම උනේ මෙහෙමයි කියලා. ගම්මාසීන් කියනවා නෑ මේ වෙඩි තැබීම උනේ මෙහෙමයි කියලා. දැන් එතෙන්ට ගිය මාධ්‍යවේදීන් කියනවා අපේ දර්ශන අනුව මේ වෙඩි තැබීම වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මේ සියල්ල අරගෙන මම එකපාරටම කට ඇරලා පොලිස් නදාරීන් කියන ප්‍රකාශයේ විතරක් කියනවනම් ඒ අවස්ථාවේදී තව පැය කීපයක් යනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බොරු කිව්වයි. ඒ වෙලාවේදී ගම්මාසින් කියන එක විතරක් කිව්වොත්
පොලිසිය ඔක්කොම කියන්න පුළුවන් අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා අපේ සර් අපේ පැත්තට නෙමෙයි මේ මිනිස්සු කිව්ව බොරුව අහලා කටයුතු කරනවායි කියලා. එක පැත්තකින් එහෙම නැතුව මාධ්‍යවේදීන් දැක්ක දේවල් දිහා අහලා කියන්න පටන් ගත්තොත් දෙපැත්තම කියන්න පුළුවන් මාධ්‍යට ඕන එක තමයි කිව්වේ කියලා. ඉතින් ඒක නිසා මේ වගේ අවස්ථාවලදී බොහොම ට්‍රිකි බොහොම උපක්‍රමශීලී වෙන්න ඕනේ ඒවට උත්තර දෙන්න. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි පැය කිහිපයක් යනකල් ඒ පිළිබඳ කෙටියෙන් අදහස් ප්‍රකාශ කරනවා ඇරෙන්න විස්තරාත්මක අදහස් ප්‍රකාශ කිරීමට යමින් වළකින්න ඕනේ. අපි දන්නේ නැහැ මේ කියන ආකාරයකට මේ පුද්ගලයා අලාගිල්ල තියනවද මේ කියන ආකාරයට මෙහෙම සිද්ධිය වෙලා තියනවද එහෙම කියලා අපි කටයුතු කරන්න ගියොත් එතකොට මහජන අප්‍රසාදයේ පොලිසිය වෙත වැඩි වෙනවා. ඒ වගේම අපිට යමක් කිව්වට පස්සේ අදඬ බැරි වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම ඔබට එක උදාහරණයක් කියන්නම්. මම මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට ඉන්නකොට 2014 අවුරුද්දේදී නවගමුව පොලිස් අසමේ ඔය කඩුවෙල හරියේදී අනතුරක් වුණා. මේ අනතුර වෙච්ච වෙලාවේ ඇත්තටම සිරස ප්‍රයිම් ටයිම් නිවුස් කියලා ඒ දවස්වල තිබුණා උදේ පාන්දර 6 කාලට කියන්නේ. මේ අනතුරෙන් 8 දිනක් මේ අනතුරෙන් 4 දිනක් මිය ගිහිල්ලා 20 ගානක් තුවාල වුණා. බියගම පැත්තේ වෙළඳ කලාප ඉඳලා ආපු බස් එකකුයි මෝටර රථයකුයි හැපිලා තමයි මේ අනතුර වුණේ. ඉතින් මගෙන් ඇහුවා දැන් නිවුස් එක පටන් ගන්න විනාඩි 10කට ඉස්සෙල්ලා සිරසෙන් කතා කරලා සහෝදර මාධ්‍යවේදිනියක් ඔබතුමාව දැන් ලයිව් ගන්නවා ෆෝන් එකෙන් අපේ අහයි ප්‍රශ්නේ මේකට උත්තරයක් දෙන්න කියලා. මට මතක විදිහට ගයාන් සම්පත්ද කොහෙද හිටියේ ඒ වෙලාවේ නිවුස් එක කිව්වේ. අනේ දැන් මෙතන ලොකු අනතුරක් වෙලා තියෙනවා නේද කියලා. ඉතින් මම ඒ නවගම ස්ථානාධිපතිවරයාගෙන් අහුවා ඔයා මම කිව්වා ඔව් සර් 24 දිනක් තුවාලලා තිනවා 4 දිනක් මැරලා තිනවා කියලා. ඉතින් මාව සම්බන්ධ කරගත්තා මේ අවස්ථාවේදී අපි සම්බන්ධ කරගන්නවා පොලිස් අධිකාරිය අජිත් රෝහණ මහතා. ඒතර මම මට ප්‍රදේශ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මොකද්ද වෙලා තින්නේ මං කිව්වා මේම බියගම ඉඳලා එන බස් රථයකුත් මේම ඇපිලා 4 දිනක් මැරලා තිනවා කියලා. නිවුස් එක ගියා. වොයිස් කටුත් දුන්නා. විනාඩි 20කින් විතර මට කතා කරලා කියනවා මාධ්‍යවේදියෙක් අජිත් රෝහණ මහත්තයා අපි එතෙන්ට ගියා 4ක් මැරලා නැහැ 3යි මැරලා තියෙන්නේ කියලා. ඒ පාරම මම ආයි වොයිස් එකට කතා කරලා ඇහුවා ඒ දැන් ඒ හිටපු ස්ථානාධිපතිවරයාට ඔයා 4ක් මැරලා කිව්වනේ බලන්නකො මම මාධ්‍යට කිව්වනේ 3යිනේ මැරලා තියෙන්නේ. සර් පොඩ්ඩක් ඉන්න සර් මම ආයි ගිහිල්ලා බලන්නම් කියලා ආයි ඔයිසි බලලා කිව්වා සමා වෙන්න සර් ඇත්ත තමයි මැරලා තියෙන්නේ 3 දිනයි සර් එක්කෙනෙක් මැරලා වගේ හිටියට මිනිහා දැන් නැගිටලා කියලා. දැන් එතකොට මාධ්‍යට සම්පූර්ණයෙන්ම දීලා ඉවරයි 4 දිනක් නැති වෙලා කියලා. ඉතින් එදායින් ඔය වගේම මේ ගෝණගම් ආර කියන පොලිසියෙත් සිද්ධියක් වුණා. ස්ථානාධිපතිවරයාගේ මම ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා අම්මයි පුතයි වේල්ලා කරා යනකොට එකපාරට ගම් වතුර වැඩි වෙලා ගහගෙන ගිහිල්ලා අම්මයි පුතයි මිසින් වෙලා තිබුණා. මං කිව්වා ඔවුන් මිය ගිහිල්ලා මේ වෙලාවට දියේ ගිලී ඇත කියලා. එහෙම එකක් වෙලා තිබුණ නැහැ අතරම. එතන හිටපු එළුවෙක් තමයි ගහගෙන ගිහිල්ලා තිබුණේ. අම්මයි පුතයි ඒ රැළ එනකොට අයින් වෙලා තිබුණා පස්සේ හොයාගත්තා. ඉතින් ඒ වගේ කාරණාත් එක්ක මම බොහෝ දේවල් ඒවා අත්දැකීම් වලින්ම තමයි එන්න ඕනේ. බොහෝ දේවල් මාධ්‍යට කිව්වට පස්සේ ආපහු ගන්න බෑ වෙන අපිටම 3 දිනක් මැරිච් එක කියන්න පුළුවන් තුවාල ලැබුව තව එක්කෙනෙක් 4 දිනෙන් මිය ගිහිල්ලා කියලා. නමුත් 4 දිනක් මැරුණාට පස්සේ කිව්වට පස්සේ අපිට කියන්න පුළුවන් දාපහු එක්කෙනෙක්ට පණ ඇවිල්ලායි කියලා. එහෙම කියන්න බෑ. ඉතින් ක්‍රෙඩිබිලිටි එක විශ්වාසය කියන එක නැති වෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලාවකදීම 100%ක්ම අපිට සනාථ කරගන්න බැරි කරුණක් තියෙනවා. දැන් ඔබ දන්නවා මේ කෝවිඩ් කියන මාධ්‍ය ප්‍රකාශකවම නිකුත් කරනවා. දැන් සමහරලාවට මේ අය හිතනවා ඇති මේක අහගෙන ඉන්න අය මේ අජිත් රෝණ මහත්තයා ඔය ඒක හිතන එක කියනවා ඇති කියලා. නෑ එහෙම කියන්නේ නෑ. මේ නීතිය ගැන මම කියනවා. මොකද නීතිය ගැන මම දන්න නිසා. නමුත් ඒ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්න ඉස්සෙල්ලා මම යුදා මුදාපතිතුමාට කෝල් එකක් දීලා අහනවා මේම එකක් සර් කිව්වද? මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට කෝල් එකක් දීලා අහනවා. මම පොලිස්පතිතුමාට කෝල් එකක් දීලා අහනවා. සමහරවිට සෞඛ්‍ය ඇමතිතුමියටත් අහනවා. ඉතින් ඒ සියල්ල කැටි කරලා මිසක් මම තනියෙන් කියන්නේ නැහැ මේ ප්‍රදේශයේ වැහුවා මේ ප්‍රදේශයේ අරුණා හිට ඉඳලා ෆාමසි විතරයි අරින්න පුළුවන් එහෙම කියලා මම මට ඕනේවා කියන්නේ නැහැ. මොකද ඒව රටේ ජනතාවට ඍජුවම බලපාන දේවල්. ඉතින් මේ මාධ්‍ය ප්‍රකාශක තනතුර කියන තනතුර මොන ආයතනයකට උනත් විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඉතාම අමාරු දුෂ්කර තනතුරක්. ඉතින් ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. දැන් මම අවුරුදු 11ක් හැබැයි 10ක් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අවුරුදු 6කට වැඩි කාලයක් මම ඉඳලා තියෙනවා විටින් විට කඩින් කඩ. ඉතින් බොහොම අමාරුවෙන් කටයුතු කරන්න ඕනේ. එකම දේ තමයි තමුන්ට භාෂාව හැසිරවීම, දැනුම, ඒ වගේම අත්දැකීම්
මේවා තියෙන්න ඕනේ. මේවා නැතුව නම් එහෙම යන්න බෑ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපිට මේ මෙසේජස් ගොඩක් එනවා, මේ මේ මතක් කිරීමක් කරනවා මේ වැඩසටහන අපේ ගම්මැද්ද ඒ වගේම නිවුස් ෆස්ට් YouTube page එකේ සහ Facebook වල ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ බහිනවා කියලා ගොඩක් අය මෙසේජස් දාලා තිනවා. ලයිව් බලන්න බැරි වුණත් මේ රෙකෝඩින් එක YouTube අප්ලෝඩ් වෙලා තිනවා. ඒ අවස්ථාවේදී ඔයගලන්ට බලන්න, ෂෙයා කරන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් ඉන්න කියන මතක් කිරීම කරන ගමන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි ඉස්සරහට යන්න. දැන් මේ ඔබතුමා මේ අපි අතීතය ගැන කතා කරන්නේ, නමුත් අපි කතා කර යුතු තවත් කාරණයක් තමයි මේ ඔබතුමා ඇඳගෙන නිලැඳුමත් එක්ක ඒ වගේම ඔබතුමා කරන සේවයත් එක්ක අර ආර්ථික ගැටලුව. ඒ කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් දැන් ඔබතුමා නීතිඥෙක් සහ ඔබතුමා ඉහළ පොලිස් නිලධාරියෙක් නිසා ඒ ප්‍රශ්න නැතිව ඇති කියලා හිතන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ මුලින් මුලින් ආර්ථික වශයෙන් අමාරු වෙන්නේ නැති හැමෝටම මේ ඒ ප්‍රශ්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී තියෙනවා. රස්සාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්, මොකක් හරි හේතුවක් මත ආර්ථික ගැටලු තියෙන්න පුළුවන්. එතකොට ඒ කාලේ කොහොමද මේ මේ විදිහට ඉස්සරහට යන්න හිතට අදිෂ්ඨානය ගත්තේ? ඔව් ඇත්තටම දැන් මම ගත්තොත් මම ඒ මම කියවනේ මං ගමෙන් ආපු කෙනෙක්. ඉතින් ඒ ඇවිල්ලා ඉන්නකොට පොලිසියට බැඳුනහම ඇත්තටම ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. අපිට ඒ ගන්න වැටුප තනියෙන් ජීවත් වෙන සමහරලාට මදි වුණා. ඉතින් විවාහ වෙනකොට තව හැබැයි ඒ ආර්ථික අභියෝගය මට ජය ගන්න පුළුවන් වුණා පොලිසිය. පොලිසියට බැඳෙන බොහෝ නිලධාරීන්ට උත්සාහ ගත්තොත් ආර්ථික අභියෝගය ජය ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගත්තොත් පොලිස් නිලධාරීන්ට ලෝකේ බොහෝ අවස්ථා තියෙනවා ඒ ආර්ථික අභියෝගය ජය ගන්න. දැන් මම මුලින්ම මේ ඇවිල්ලා මම කල්පනා කරා මට මේ මම ඉන්න දැන් ඉන්න නිවස කොහමද මම ගයක් හදා ගන්න ඕනේ. ඉතින් ගන්න පඩිය ඉවර වෙනවා, ඒක ඒ මාසේ අන්ටත් ඉස්සෙල්ලා ඉවර වෙනවා එදිනෙදා වියදම් වලට. ඒ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නිලධාරීන් බදවා ගන්න කාල පරිච්ඡේදය. හැබැයි ලංකාවේ පොලිසිය ඉන්නවට 1000ක් 2000ක් 3000ක් ගියාට අවුරුද්දකට ගන්න 100ක් විතර. ඉතින් මම 2004 අවුරුද්දේ මුලින්ම මේ විභාගෙට මම පාඩම් කළා. මම අන්තර්ජාලයට ගිහිල්ලා තොරතුරු හොයාගෙන මේවට ගිහිල්ලා ආපු අයගෙන් අරගෙන, මොකද ඉංග්‍රීසි දැනගත්තටම මදි ඉංග්‍රීසි තරඟ විභාගෙකින් පාස් වෙන්න ඕනේ. මේකට කියනවා UN SAT කියලා. UN United Nations Selection Assessment Test කියලා. මේක පාස් වෙන්න ඕනේ. ඉතින් එතකොට මම මේ විභාගෙට පෙනී හිටියා. මම ඒ පෙනී හිටපු පළවෙනි වතාවෙම මට පුළුවන් වුණා ඒ විභාගෙ පාස් වෙන්න. පාස්වෙලා මම සුඩානේ කියන රටට ගියා. සුඩානෙට ගිහිල්ලා සුඩානේ අවුරුදු එකහ මාරකට ආසන්න කාලයක් හිටියා. ඒ එකහ මාරකට ආසන්න කාලයක් හිටපු එකෙන් මගේ තියෙන දිලිඳු බව 60ක් 70ක් නැති කරගන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් අපි මෙහෙදී අවුරුද්දකට ගන්න පඩියටත් වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු දෙකකට විතර ගන්න පඩියක් එහෙදී එක මාසයකට අපිට ලැබෙනවා. ඉතින් එතකොට එක මාසයකට අපිට ලැබෙනවා. ඉතින් ඒ වගේම දෙවැනි අවස්ථාවේදී නැවත 2010 වර්ෂයේදී මම හයිටි රාජ්‍ය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කළා. ඒ සේවය කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට මට පුළුවන් වුණා කාටවත් අතපාන්නේ නැතුව, කාටවත් ණය වෙන්නේ නැතුව ගියක් දොරක් හදාගෙන ටිකක් ඉතුරු කරලත් ඉස්සරහට මගේ ජීවිතේ ඇඩගස්ස ගන්න. ඒ අවුරුදු තුනකට ආසන්න කාලයක මම හම්බ කරපු මුදල් මට ඉතිරියක් හැටියට තියෙනවා. තාමත් මම ගෙවල් දොරවල් හදලා බඩු මුට්ටු අරගෙන අධ්‍යාපන කටයුතු කරලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරලා ඒවට ඒ තත්ත්වේ තියෙනවා. ඉතින් ඒක නිසා පොලිසියට කවුරු හරි බැඳෙනවා නම් මේක අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අතර මම ලෝකේ මේ වෙනකොට රටවල් බොහොම අභිමානෙන් කියන්න ඕනේ. රටවල් 40කට විතර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පොලිස් පුහුණු පාඨමාලා 20කට විතර සහභාගි වෙලා තියෙනවා ලෝකේ විවිධ රටවල් වල. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, හොලන්දය, ස්විට්සර්ලන්තය, ඒ වගේම ජපානය, මේ වගේ ලෝකේ බොහෝ රටවල් වල මේ පැත්තේ වගේම අනිත් පැත්තේ රටවල් වලට සහභාගි වෙලා තියෙනවා. පොලිසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න වගේම තමුන්ගේ හැකියාවන් පෙන්වන්න හොඳ තැනක්.
යවන් පෙන්වන්න හොඳ තැනක් මගේ ජීවිත කාලය තුල මම විභාග කරපු මනුෂ්‍ය ඝාතන නඩු වලින් ඒව හරියට විභාග කිරීමේ ප්‍රතිඵලයක් හැටියට පුද්ගලයෝ 31 දෙනෙක් විතර එල්ලුම් ගහට යවන්න මට පුළුවන් වුණා ඒගොල්ලෝ එල්ලලා මරලා නැහැ ඒගොල්ලෝ බන්ධනාගාරවල ඉන්නවා මේ මගේ ජීවිත කාලය තුල මං විමර්ශනය කරපු මනුෂ්‍ය ඝාතන වල මගේ විමර්ශන වල ප්‍රති මං උසාවියේ සාක්ෂි දීලා මං ඉදිරිපත් කළා ඉතින් ඒක නිසා පොලිසිය සමහරුන්ට පේනවා අපිට දඩකොලේ දෙන්න විතරයි ඉන්නේ අපිට ගහන්න විතරයි ඉන්නේ මුං පොලිස් කාර්යෝ එහෙම නැත්නම් පොලිස් බල්ලෝ කියලා කතා කරන අවස්ථා තියෙනවා නමුත් ඒ අපේ තියෙන ඊටාම සුළු පිළිසක් නිලධාරීන්ගේ තිබෙන යම් යම් අඩුපාඩු හින්දා තමයි සමස්ත පොලිසියට මේ ලේබල් එක වැදලා තියෙන්නේ මොකද ඇත්තටම ගත්තොත් පොලිසිය කියන්නේ ඕනෑම අවස්ථාවකදී ඕනෑම විදියකට අභියෝග ජය ගන්න පුළුවන් තැන. ඒක නිසා මේක බලාගෙන ඉන්න අය පොලිසියට බැඳෙන්න ඉන්නවා නම් පොලිස් කොස්තාපල් වල හැටියට බැඳෙන්න පුළුවන්, SI ල හැටියට බැඳෙන්න පුළුවන්, උසස් පෙළ සුසුකම් වලින් ඒ වගේම බැඳෙන්න පුළුවන් සහකාර පොලිස් අධිකාරී වුණු හැටියට උපාධියක් තියෙනවා. ඒ මොනතරාතරමකින් බැඳුණත් පොලිසිය හැම දෙයකින්ම අභියෝග ජය අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මම හදාරලා තියෙනවා ප්‍රජා පොලිස්කරණයේ පිළිබඳ පාඨමාලා, අපරාධ විමර්ශනයේ පිළිබඳ පාඨමාලා, පබ්ලික් හෙල්ත් නැත්නම් මහජන සෞඛ්‍යයට අදාළ මේ අද ක්‍රියාත්මක වෙන කොවිඩ් නීතිය වගේ නීතිනොත් අදාළ පාඨමාලා, ඒ වගේම සමාජයේ වීදි ගණිකාවන් පිළිබඳව පිට පොකට් ගන්න මිනිස්සු පිළිබඳව සමාජමය පාඨමාලා, බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳ පාඨමාලා ලෝකේ විවිධ පාඨමාලා වලට සහභාගී වෙලා තිනවා. ඒ වගේම මම ලෝකේ විවිධ රටවල් වල ගිහිල්ලා පොලිසිය ගැන දේශන පවත්වලා තිනවා. මාලදිවයින් පොලිස් ඇකඩමිය වගේම සිංගප්පූරු පොලිස් ඇකඩමියේ පොලිස් නදාරින්ට දේශන පවත්වලා තිනවා. ඉතින් මේ ඔක්කොම තුලින් මම ලබාගත් දැනුම බොහෝයි. මම මේ කාරණා ගැන මම කිව්වේ මේ මම ගැන පුරාජීරුවක් කරන්න එමු නැතුව මේ බෝස්ටිං වර්ණාවක් කරන්න නෙමෙයි මේක අහගෙන ඉන්න තරුණ තරුණියන්ට පොලිසිය ගැන යම් අවබෝධයක් ලබා දෙන්න. ඒ කියන්නේ පොලිසිය වැරදි කරන මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව. නමුත් මේ හිටියට සමස්ත පොලිසිය හැටියට බැලුවොත් අපිට ලෝකේ ජය ගන්න පුළුවන්. ලෝකේ ඕනේ අවස්ථා ගණනාවක් තියෙනවා. දක්ෂයින්ට ඉගෙන ගන්න මිනිස්සුන්ට දැනුම හොයාගෙන යන මිනිස්සුන්ට ලෝකේ ජය ගන්න. ඒ විතරක් නෙමෙයි අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න රටේ අපරාධ යුක්ති ක්‍රමයට දායක වෙන්න අධිකරණ ක්‍රමයට දායක වෙන්න අවස්ථාවක් තියෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි ඔබතුමා අපි හොඳ තැනකට අරන් ආවේ ඇසිය යුතුම ප්‍රශ්නය ඩිසිප්ලින් එක පිළිබඳව ඔබතුමාගේ අදහස් මොකද? අනිවාර්යයෙන්ම ඔබ මේ පොලිසිය ඉන්න නිසා ඩිසිප්ලින් එක ගැන හොඳ අයිඩියා එකක් ඇති. ගොඩක් අය අපිට මේ ඔබතුමාට පේනවනම් මේ සයිට් එකේ අපේ යන ප්‍රශ්නවලත් අහලා තිනවා මේ කාරණේ පිළිබඳව. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න ඩිසිප්ලින් එක කොහොමද ඔබතුමා ජීවිතයට අනුබද්ධ කරගන්නේ සහ ඒක ප්‍රශ්නයක්ද ඒක එහෙන ලොකුවට හිතන්න ඕන දෙයක්ද කොහොමද ඔබතුමාගේ අදහස? නෑ ඇත්තටම දැන් ඩිසිප්ලින් කියලා ගත්තාම මේ නරක වැඩ කරන්නේ නැති එක දැන් උදාහරණයක් ඇර කාටවත් බනින්නේ නෑ ගහන්නේ නෑ එතකොට හොරකම් කරන්නේ ඒකත් විනය තමයි. හැබැයි ඒ විතරක්ම නෙමෙයි විනය කියන්නේ. විනය කියන එක තුල කාරණා ගොඩක් ගැඹිලා තියෙනවා. විනය කියලා කියන්නේ කායික හා මානසික සංවරභාවය. කයත් මනසත් දෙකත් ඒ දෙකම සංවරව තබා ගැනීම තමයි විනය කියන්නේ. හැබැයි විනයට අතුලත් වෙන කාරණා කීපයක් තියෙනවා. මිනිහේ ජයග්‍රහණේ වෙන්න ජයග්‍රාහකෙක් වෙන්න නම් රටක් සංවිධානයක් විනයගරුක වෙන්න ඕනේ. එතකොට අපි ගත්තොත් ලෝකේ ඔබ උදාහරණයක් ඇරෙට අරගෙන බලන්න ලෝකේ දියුණු වෙච්ච නොදියුණු රාජ්‍යයන් පිළිබඳව සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුව 1949 දී ආසියාවේ තිබිච්ච දුප්පත්ම රාජ්‍ය මේ සිංගප්පූරුව කියන කුඩා දිවයිනේ තිබුණේ උළු සෙවිලි කළ ගෙවල් දහසකටත් අඩු ප්‍රමාණයක් 1949 හැමෝම හිටියේ වාඩි ඇතුලේ ජාඩි දාන කරෝල විකුණපු උම්බලකඩ හදපු මේ සිංගප්පූරුව අද ආසියාවේ ධනවත්ම රාජ්‍ය බවට පත් වුණා. අද ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන රට සිංගප්පූරුව. ඒ විතරක් නෙමෙයි අවුරුද්දකට සැරයක් සිංගප්පූරුවේ ජාතික ආදායමෙන් කොටසක් එහි
සිටිසන් ලාතර බෙදලා දෙනවා. ඒ තරමට එහි ආදායම වැඩි. එතකොට කිසිම සම්පතක් සිංගප්පූරුවේ නැහැ. සිංගප්පූරුවේ මැණික් නැහැ, මුතු නැහැ, ඛනිජ නැහැ, ඉල්මනයිට් නැහැ, දියැලි නැහැ, වතුර නැහැ, ෆොස්ෆේට් නැහැ, මොකුත්ම නැහැ. මොනවද තියෙන්නේ? ගලක් උඩ තියෙන දිවයිනම්. කොහොමද ලී ක්වාන් යූ කියන නායකයා මේ රට මහා රාජ්‍යයක් බවට පත් කළේ? මිනිස්සුන්ට විනය කියන එක තමයි ඉගැන්වුවේ. මොනවද ඉගැන්වුවේ විනය කියලා? මිනිස්සුන්ට ඉගැන්වුවා වෙලාවට වැඩ කරන්න. පංචුවලිටි කියන එක ඉගැන්වුවා. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන කාරණේ. විනයේ තියෙන කාංගයක් තමයි වෙලාව. දැන් අද මේ වැඩසටහනට මම සහභාගී වෙන්න ඕනි 3ට. 3ට මේක පටන් ගත්තේ නැත්නම් වැඩක් නැහැ. මමට 3යි 5ට විතර බොරුවට ඇවිල්ලා. එතකොට දැන් මම බලන්න ඕනි මේ වැඩසටහනට සහභාගී වෙන්න මේ ගෙදර ලයිට් යයිද? ඉලෙක්ට්‍රිසිටි ගියොත් ටැබ් එක මම වෙනම තියාගෙන ඉන්නවා. ඒකටත් මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඊළඟට මම ගෙදර ඇවිල්ලා ඉක්මනට කෑම කාලා මේක රෙඩි කරගෙන 3:45 වෙනකොට මම රෙඩි වුණා මේකට. ඇයි? වෙලාව වැදගත්. වෙලාව නැත්තම් මිනිහෙක්ගේ වෙන මොනම දෙයක්වත් හරියන්නේ නැහැ. ලෝකයේ ජයගත්ත බොහෝ මිනිස්සු වෙලාවට වැඩ කරපු මිනිස්සු. වෙලාව තමයි වැදගත් වෙන්නේ. වෙන මොනවා නැති වුණත් වෙලාවට වැඩ කරන්න බැයි නම් ලෝකේ බොහෝ ජයග්‍රහණ තමුන්ට අහිමි වෙනවා. දෙවෙනි කාරණේ තමයි ලී ක්වාන් යූ කියලා දීපු දේ තමයි මොකද්ද? අවංකකම, ඉන්ටග්‍රිටි එක. හොරකම් කරන්නේ නැති එක, මංකොල්ල කන්නේ නැති එක, රජයේ දේපොළ විනාශ කරන්නේ නැති එක, රාජ්‍ය සම්පත් විනාශ කරන්නේ නැති එක, අනුන්ගේ දේවල් ගන්නෙ නැති එක. ඒ විතරක් නෙමෙයි, අමුගේ ජොබ් එක හරියට කරන එක. මම පැයටක රාජකාරියකට ඇවිල්ලා ඉන්න රජයේ සේවකයෙක් නම්, මම පැයටක රාජකාරියකට ඇවිල්ලා ඉන්න පුද්ගලික සේවකයෙක් නම්, මගේ මම ඒ වෙලාවේ බොරු හොර වැඩ කරලා ඇඟිලි මාක් එක තියලා නැත්තම් පොතාස්සම් කරලා පැයට සම්පූර්ණ වුණාම යනවනම් මගේ අවංකමක් නැහැ. එහෙමනම් ඒ ආයතනේ වැජබෙන්නේ නැහැ. ඒ ආයතනේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඇයි? බොරුවට පඩි ගෙවන්නේ හොරට වැඩ කරන්න. එහෙම බෑ. අමුගේ ආයතනෙට අවංකව වැඩ කරන්න. එතකොට පළවෙනි එක තමයි වෙලාවට වැඩි කිරීම, දෙවෙනි එක තමයි අවංකව වැඩ කිරීම, තුන්වෙනි එක තමයි කාර්යක්ෂමතාවය. ඒක ඉතා වැදගත්. වැඩ කරා විතරක් මදි, අපි කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ. බොරුවට එකම ෆයිල් එක දවසම අතක ගා ඉන්නවා, එකම දේ කම්පියුටර් එක ගාවට ගිහිල්ලා ඔහේ බල බල ඉන්නවා, අරක ගන්නවා, එහෙම හරියන්නේ නැහැ. තමුන්ගේ ආයතනයේ ඵලදායි වෙන්න කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අන්තිම එක තමයි ඉතාම වැදගත් එක. මොකද්ද? No one is above the law. කිසිවෙකු නීතියට ඉහළින් නැත. නීතියට ගරු කරන්න පුරුදු කරන්න ඕනේ. මේක තමයි වැදගත්ම කාරණේ. නීතිය කිව්වොත් ඒ කාටත් ඒ නීතිය එකයි. ඒ නීතියට ගරු කරලා කටයුතු කරන්න අපි උගන්වන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ ටික අපිට කරන්න පුළුවන් නම් මේවා තමයි විනයේ ප්‍රතිමූර්තියන්. මේක තමයි විනය කියන්නේ. මිනිස්සු වෙලාවට වැඩ කරනවා නම්, කාර්යක්ෂමව වැඩ කරනවා නම්, හරියට වැඩ කරනවා නම්, හොරකම් කරන්නේ නැත්නම්, නීතියට ගරු කරනවා නම්, එතන ඉබේම විනය තියෙනවා. එතකොට තමයි ඒ ආයතනය හොඳ වෙන්නේ. එතකොට තමයි ඒ ආයතනේ සංකීර්ණිය හොඳ වෙන්නේ, කම්පැනි එක හොඳ වෙන්නේ. එතකොට තමයි ඒ ආයතන ජාලය හොඳ වෙන්නේ. එතකොට තමයි රට හොඳ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අනාගත නායකයෝ වෙනවා නම්, අපි අනාගත කළමනාකරුවෝ වෙනවා නම්, මෙන්න මේ දේවල් අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම අපි ඉපදිච්ච රටට ගරහන්න නම් හොඳ නෑ මොන වෙලාවකවත්. අපි ඉපදිච්ච රටට ගරහන්න හොඳ නෑ මොන වෙලාවකවත්. ඔබ අහලා ඇති දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් ඉරගයක් ඇතුලේ දාලා හිටියේ. අවුරුදු 27කට පස්සේ එළියට ඇවිල්ලා අප්‍රිකාවේ ජනාධිපති වුණා විතරක් නෙමෙයි, තමුන් ඉපදිච්ච තමුන්ගේ ආදරණීය මාතෘභූමිය ලෝකයේ තියෙන හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම දක්වා ගෙන යන්න ඔහු සමත් වුණා. ඔහුට හිරියන කරපු සුදු ජාතිකයින්ට, සුදු පාලකයින්ට ඔහු අර රොබර්ට් මුගාබේ වගේ කවදාවත් පහර දෙන්න හැදුවේ නෑ, රටින් යන්න කිව්වේ නෑ. ඒවා ඔක්කොම විඳ දරාගෙන තමුන්ගේ ආදරණීය මාතෘභූමිය ලෝකේ හොඳ රටක් කරන්න කැප වුණා. අදත් අප්‍රිකානු අර්ධද්වීපයේ, අප්‍රිකානු මහද්වීපයේ තියෙන රටවල් අතර බලනකොට දකුණු අප්‍රිකාව අනිත් රටවල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක, ආර්ථික මට්ටමක, උගත් මට්ටමක සිටිනවා. ඒකට හේතුව නෙල්සන් මැන්ඩෙලා, ඒ දීපු නායකත්වය සහ ඒ පිටුපසින් තිබුණු බොහෝ දේවල්. ඉතින් එතකොට ඒ කාරණා ගැන අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම
अमेरिका एक्सट जनपद दासवी जनाधिपति वर अहुत एब्रम लिंकन एब्रम लिंकन धवल मंदिर अविल कथावाक्तम धवल मंदिर इसम जनाधिपति अविल नोनावर मातृणि मम अद लोके सुप्रीतम निवाहन पैमीनियम राज्य नायक सुप्रीतम निवाहन पैमीनियम इसे नमद मा पैमीनिये ली कोट असुरातनु पैलक सिटाई किया एब्रम लिंकन के ताता मिसिसिपी गंगे पावरु पैदबो तोटिया तोटिया के पुता तमाई अमेरिका भी जनाधिपति उन्हें वो कवदावा जनाधिपति मंदिर टेबिल की अंडा अमतर बाय उन्हें नया लैग्जा उन्हें मांगे पदुने ली कोटा हो रुपु पहला किया मगर गंगा इन्हें तभी च पहला ली कोटोलिंग हादला थी बुने गंगा तुरे वैडीवे ना कोटा पहला गाहक का बैंडला एक लोग हिला अंदा कुटे टेबिला इन्नो बेस्ता दाव से टाई यार गिदे टेबिला निदा करनो मेहम तमाय मिनिस्टर तमुंगे अतीत अमतर करने तो जीवा तो इन्हें पुरुदे नो රටට ආදරය කරලා අතීතය අමතක කරන්න හොඳ නැහැ. තමුගේ ඥායදෑයු ගමේ පාසල පන්සල ගමේ ඉන්න යාළුවෝ ලොකු තනතුරු වලට එනකොට බොහෝ දිනාට මේක අමතක වෙනවා. අඳුරන්න නැතු වෙනවා මිනිස්සු. අම්මා තාත්තා අඳුරන්න නැතු වෙනවා. දුප්පත් ඥාති හිත මිත්‍රාදීන් අඳුරන්න නැතු වෙනවා. එහෙම ගියොත් කවදාවත් මිනිහෙක්ගේ ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ නැහැ. මම විශ්වාස කරන විදියට නම් මේ නායකයෝ තුන්දෙනාගේ චරිත වගේම බුදුන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගත්තොත් අපිට ඕන දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් බලන්න බුදුන් වහන්සේ කිසිම දෙයකට සැලුන් නැති ගුණයක් තිබුණා තාදි ගුණය කියලා ලාභ අලාභ අයසයස දැන් අද වෙලා තියෙන්නේ මේ Facebook එකේ මොකක් හරි දාපුවාම කෑ ගානවා පැමිලි දානවා උඩ පනිනවා විභාග කරන්න ආවේ නැහැ කියනවා මේ කොහෙන්ද මේවා දාලා තියෙන්නේ තමුම්ම තමයි Facebook එකට මේ තොරතුරු දීලා තියෙන්නේ Facebook account එක හදනකොට yes yes accept 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 agree 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 කියලා ආගන ගාගන ගාගන යන ඔක්කොම බලනකොට මේ ෆොටෝ ෂෙයා වෙලා ෆෝන් නම්බර් එක ෂෙයා වෙලා ඊට පස්සේ ගෙදෙට්ට කෝල් එනවා ඊට පස්සේ ප්‍රශ්න තමුන්ගේ තියෙන පින්තූර වෙන විදියකට හදලා දාලා මේ ඔක්කොම තමුන් කරපුවා ඉතින් ඒක නිසා මේ මේවට එකම පිළිතුර තමයි මේවත් එක තියෙන්නේ ඉතින් ඒක නිසා මේ චරිතත් එක්ක තියෙන ගුණාංග ආදර්ශයට ගත්තොත් මිනිහෙකුට තමුන්ගේ ජයග්‍රාහි ගමන යන්න පුළුවන් මම විශ්වාස කර මට එන අභියෝග වෙන හැම වෙලාවකදීම මම විශ්වාස කරන එක යථාර්ථයක් තියෙනවා. ඊ යථාර්ථي මම මේ පුංචි කාලේ මගේ තාත්තා කියලා දීපු දෙයක්. මොකද්ද? මේ පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ කියලා. හරිද? ඔය ඕනේ අභියෝගයක් එනකොට අන්න ඒක හිතට තියාගන්න. පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ කියලා නිකම්ම නිකන් ඉන්න පුද්ගලයෙකුට ගල් ගහන්නේ නැහනේ. එක්තරා අවස්ථාවකදී Ernest Hemingway කියන ඇමරිකානු ලේකකයා කිව්වා ඔබට මිනිස්සු අභියෝග කරන්නේ නැත්තම් ඔබට මිනිස්සු බනින්නේ නැත්තම් ඔබට මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ඔබ නිකම්ම නිකන් සෝමාරි පුද්ගලෙක් කියලා. ඔබ නිකම්ම නිකමෙක් කියලා. ඔබට මිනිස්සු අභියෝග කරනවා නම් ඔබට මිනිස්සු බනිනවා නම් ඔබට මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා නම් ඒ ඔබ දක්ෂයෙක් ඉඳලා කියලා. ඉතින් ඒ නිසා මන්ද මට නම් ජීවිතේ බොහෝ අභියෝග ඇවිල්ලා තියෙනවා. ඒ අභියෝග වලදී මට මතක් වෙන්නේ අර කියලා දීපු කතාව. මොකද්ද? පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ. පළ නැත්තම් ඒ රුකට කවුරුත් ගල් ගහන්නේ නැහැ, ළඟට යන්නේත් නැහැ. ඒ ගහ ඔහොමම තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම හැම වෙලාවෙම හිතන්නේ මට අභියෝග එන මොනතරම් අභියෝග එන අවස්ථා තියෙනවා. ඒ අභියෝග එන අවස්ථා වලදී හැම වෙලාවෙම හිතන්නේ ඒ කාර්ය බොහොම ස්තුති නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද අපි ප්‍රශ්න අහන්න අවස්ථාව අපි ගත්තේ නැහැ මොකද අපිට පැයක කාලයක් ඔබතුමත් එක්ක කතා කරන්න අවස්ථාවේ තිබුණ නිසා නමුත් ගොඩක් ප්‍රශ්න අපිට මේ අපේ chat screen එකේ වගේම අපේ Facebook පිටුවේ ආවා මම ඒ කීපයක් අහුවා
නියෝජ පොලිස්පතිතුමනි ඔබතුමාට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වැඩසටහන අපගේ YouTube පිටුවේ වගේම Facebook පිටුවේ දාලා තියෙනවා ඔබට බලන්න පුළුවන් ගොඩක් අය අහලා තිබ්බා මේකේ මුල කෑල්ල මිස් වුණා මැද කෑල්ල මිස් වුණා කියලා ඒ ඔක්කොම full ක්ලිප් එක සියලු දෙනාටම බලන්න පුළුවන් මං හිතන්නේ මම ඔබතුමාට ස්තුති කරනවට වඩා මේ වැඩසටහන අහගෙන ඉන්න ඔබතුමාටත් පේනවා මේ සයිඩ් එකේ ඉන්න कमेंट्स ඉතින් ඔබතුමාගේ සේවය ඔබතුමා මේ වෙලාවේ කරන දේ ඔය මීඩියා එක බැලන්ස් කරන විදිය ඒවා ඔක්කොම අපිටත් පේනවා රටටත් පේනවා ඒ නිසා අපි මේ ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කරන සේවයට නැවත වාරයක් ස්තුතිය කියන ගමම්ම අදිත් රෝහණ මහත්තයා මේ වැඩසටහනට ගන්න කියලාත් කිව්වේ මේ ගිය පාර අපි කරපු මේ 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 අභියෝගතරණ වැඩසටහන් මාලාවේ කෙනෙක් තමයි අපිට කියලා තිබුණේ අතන දෙන්නේ දෙන්න සූදානම් හෙට සහ අනිද්දා දින දෙකෙත් මේ විදිහටම විශේෂිත වූ පුද්ගලයන් දෙපලක් සමග අපි කතා කරන්න සූදානම් ඉන්නවා ඒ කාරණයක් මතක් කරන ගමන් අපි නැවත වාරයක් මතක් කරනවා මේ අභියෝග තරණ වැඩසටහන අද 11 වෙනි වැඩසටහන මේ වැඩසටහන් මාලාවට සහභාගී වෙන පුද්ගලයන්ට ගම්මැද්ද අභියෝග තරණේ වගේම V4 සරහා සහතික පතක් සර්ටිෆිකේට් එකක් හම් වෙනවා ඒ කාරණා සියල්ල මතක් කරන ගමක් නැවතත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබට ස්තුතියි අපි හෙට උදේතර 4 4 5 විතර වෙද්දි කෝල් එක දෙන පොරොන්දුව මත අපි සමුගන්නම් ඒ ආකාරයට බොහොමත්ම ස්තුතියි අය බොහොමත්ම ස්තුතියි